1944 වසරේ උපන් එලුප්පිටිය මුදියන්සේලාගේ විජයනන්ද සිරි මහතා වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය යන ත්‍රිත්ව කලා මාධ්‍යන් ඔස්සේ මෙරට රසික හදවත් ස්පර්ශ කළා. ඔහුගේ පළමු වේදිකා නාට්‍ය අත්දැකීම වූයේ පාසල් සමයේ රංගන දායකත්වයේ ලබා දුන් වීදුරු දිව නැමැති නාට්‍යයයි. විජයනන්ද සිරි මහතා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස කරලියේ පෙරලිකාරයෙකු බවට පත් වුණේ 1963 වසරේදී මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරු ලෙස එක්වෙමින්. එදා සිට වසර 27ක් විජයනන්ද සිරි මහතා මනමේ කුමරුට ජීවය දුන්නා. විජයනන්ද සිරි රංගන ශිල්පියාගේ සිනමා ප්‍රවිෂ්ටයේ සිදුවන්නේ මාතර ආච්චි සිනමා කෘතියේ. K.A.W. පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වූ නෑදෑයෝ චිත්‍රපටයේ අන්ධ තරුණයෙකු ලෙසින් ඉදිරිපත් කළ චරිතයේ ඔස්සේ ඔහු අතිශය ජනාදරයට පාත්‍ර වුණා. පසුගිය වකවානුවේදී හිරු TV ඔස්සේ විකාශය වූ සටකපට ටෙලි නිර්මාණය හරහාද ඔහු සිය ප්‍රහසන හැකියාවන් මනාව ප්‍රදර්ශනය කළා. එයාට කිසි දිහක යන්න දෙන්නේ නැහැ. දානවා නීති රීති 18ම. ගෙයින් මිදුවට වහින්න දෙන්නේ නැහැ. විජයනන්ද සිරි මහතා සිය අවසන් රංගන දායකත්වය ලබා දුන්නේ ඊයේ කුරුණෑගල නගරයේ වේදිකාගත කෙරුණු අලුත් හොරෙක් නැමැති නවතුම වේදිකා නාට්‍යයයි. ජීවන ගමන් මගේ 72 වසර පසු කරමින් සිටි දෙදරුපියෙකු වන විජයනන්ද සිරි කලාකරුවා මෙරට පළමු ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය වූ දේවිකා මිහිරාණිගේ ආදරණීය සැමියායි. මගේ හද තුල ඔබ ඉන්න ඇති